සැටු නාම රතු රෝස පිති මතට ඔය මුහුණ වාගේ හැඩයි ඔය මුහුණ වාගේ හැඩයි ඔය හුස්ම දෙනු නාම හද ගැස්ම නැති වේද මගේ හිතම හරි චංචලයි මම මේ කතා කරන්නේ සචි ප්‍රොඩක්ෂන් ගාමන්ට් එකේ MD සුපුන් මායදුන්න. ඕමිස සුපුන් කියන්න මොකක්ද ප්‍රශ්නයක්ද? මේකයි මේ දවස්වල අපිට පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ප්‍රශ්නයක් කියලා කිව්වෙ මොකක් හරි කසල ප්‍රශ්නයක්ද? නෑ නෑ අපේ සේවකයෝ වගේ අයින් කළා දැන් ඒගොල්ලෝ පිකට් කරනවා. නෑ නෑ මිස්ටර් සුපුන් අපේ ගිනි නිවන එකකේ තියෙන ජල බවුසර් දෙන්න බෑ මිනිස්සුන්ට ගහන්න. හරිද? මම ඒකට කැමති නෑ. වෙන කෙනෙක් හොයා ගන්න. හලෝ. සචිනිලා අපිට විරුද්ධව ලේබර් ඩිපාර්ට්මන්ට් ගිහිල්ලා. එහෙමද? මං කිව්වනේ අයියට. කොහෙද? මං කියන දේ අයියවත් ඇහුවේ නෑනේ. අපි මේකට මොකක් හරි කරන්න ඕනේ අයියේ. නැත්තම් අපේ නමට හොඳ නෑ. ලේබර් ඩිපාර්ට්මන්ට් ගියා නම් තව මොනවද කතා කරන්නද? මං ඒ ගර්ල් මුණ ගැහලා කතා කරලා බලන්නද? නංගි හිතනවාද වැඩක් වෙයි කියලා? අපි කතා කරලා බලමුකෝ අයියේ. එහෙමද? හරි. හැබැයි අපේ අයිට නොදැනින්. අපෝ යව්. ඒක දැනගත්තොත් කියයි හිඟන්නන්ගේ කකුල් දෙක ළඟ බැඳ වැටෙන්න ගියා කියලා. හොල්මන් දැකලා ගල් ගැහිලා අර MD කාර්යාලයද මොකද කියන එක මට කතා කරා. ටිකට් එක සාර්ථකනේ එහෙනම්. සතිසෝ ටිකට් එකක් සාර්ථක වෙන්න නම් ඒ කෙල්ලගේ ඉල්ලීම් ටික ලැබෙන්න ඕනේ. ඉන්දිකාරය ටිකක් අමාරු කාර්යය. කෙල්ලගේ පැත්තේ කට්ටිය වැඩේ ගැන සැටිස් නේ. සැටිස්. මුලින් නම් පොඩ්ඩක් අදිමත කරලා දිනවා. පස්සේ ඉතින් කෙල්ලෝ කට්ටිය මාක්ස් එකෙක් අහුවෙලා සද්ද දාලා. එමනම් මාක්ස් කාර්යයක සල්ලි ටික යවන්න. හොඳයි සර්. සතිසෝ අපි මේ කරන්නේ ආයෝජනය. අපි බලෙන් හරි උදව් කරලා ඔය කාන්තාව විමුක්තිය අපේ පැත්තට හරව ගන්න ඕනේ.
සර් ඉතින් අපි සචිනට උදව් කරන නිසා එයාත් ඉතින් අපිට උදව් නොකර ඉන්න එකක් නැහැ. අපි එහෙම විශ්වාස කරමු. නංගි හැම දෙයක් ගැනම දැන් කල්පනාවෙන් වැඩ කරන්නලු. අපි කරපු මේ දේවල් මේ මිනිස්සු දැනගත්තොත් නිකන් ඉඳී කියලා හිතන්න අමාරුයි. ඒක මන් දන්නවා කි. අපිට ඒගොල්ලෝ එක්ක පුද්ගලික තරහක් නැහනේ. එහෙම හිතන්නේ අපිනේ සචිනි. මේ මිනිස්සු මේ දේවල් දැනගත්තොත් නයාට අඳුකුළු වගේ පෙනේ. අනිත් එක ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ වැරද්දක් පිළිගන්න කැමති අය නෙමෙයිනේ. හැබැයි ඒගොල්ලෝ මේ කරපු දෙයින් තේරුම් ගනී ඒගොල්ලෝ කරපු දේ කොයිතරම් නම් වැරදිද කියලා. ඒක තමයි මම කියන්නේ හැමදේම කල්පනාවෙන් කියලා. ඒගොල්ලොන්ගේ වැරද්දෙන් අත හොද ගන්න මොනෝම හරි දෙයක් කරන්න බැරි කමක් නැහැ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. හැබැයි අක්කා කිව්වා වගේ සල්ලි වලින් මේක යට ගහන්න බලයිද දන්නේ. ඒකම තමයි මමත් කියන්නේ. මොනවා වුණත් අක්කේ මම්මගේ උත්සාහය නම් අතාරින්නේ. අක්ක දන්නවද අපේ සාරි වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. කොහොමත් මගේ සාරි ඩිසයින් වලට වැඩිය නංගිගේ සාරි ඩිසයින් ලස්සනයිනේ. අපි මේ දේවල් වැඩි දියුණු කරගමු අක්කේ. එතකොට ඔය කාටවත් ඔළුව පාත් කරන්න ඕනේ. හරි හරි චන්දි රැජින පරිස්සමෙන් මං ගිහින් එන්නම් අක්කේ. හොඳයි නංගි පරිස්සමින් ගිහින් එන්න. නංගි සරණයි. අප්පච්චියේ මං ඒ බැලුවා කවුද මේ කියලා. අපේ ජනිතා නෝනනේ ඈ මේ සාස්මත්තේ නම් මාව හොඳට මතකයි. මොකද මතක නැත්තේ නෝනා? මගේ ඇහැ කන තාම හොඳට ඇහෙනවා පේනවා. කවුරු හරි කතා කරනවා වගේ නේද? සියතේ කතා කරනවා වගේ ඇහෙන්නේ. ඒ වැඩි තමයි අම්මා. එහෙනම් යමු ගෙට එන්න. නෑ නෑ මෙහෙම හොඳයි. මේ කමලා මේ කවුද කියලා දන්නවද? මේ තමයි අපේ නිකලස් මහත්තයාගේ නංගි ජනිතා නෝනා. කලබල වෙන්න දෙයක් නැහැ. මං ආවේ සචිනට ටිකක් කතා කරන්න. අනේ සමා වෙන්න නෝනා. අපේ කෙල්ල අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහනේ. මේ කමලෝ ඔය අඳුනාව කියන්නේ ඉස්සර වෙලා නෝනට ගෙට යවිත් වාඩි වෙන්න කියපන්කෝ. අනේ සමා වෙන්න ඕනේ. යන් නෝනා. යන්. නෑ නෑ කමක් නෑ. මට මෙහි හොඳයි. මම මෙහෙන් වාඩි වෙන්න. මේ ඊයේ පෙරේදාත් ඔය අස් කරපු කට්ටියගෙන් අසන් අරගෙන මොකද්ද විකාරයක් කළා රෝනා. සචිනේ වැරද්දක් කළා නෑ සචින්ල යම්මේ. මං ওই තැන හිටියනම් මං කරන්නෙත් ওই ටිකමයි. සචිනේ ඉවසනවා වැඩි. ඒකනම් ඇත්ත නෝනා. අපි නම් නෝන්ලාට කිසිම වැරද්දක් කළා නෑ. ඒකට නෝන්ලාගේ පැත්තේ අය අපිට එක එක જાතිය ලියුම් එවනවා. මං දන්නවා. මං ඒ හැම දෙයක්ම දන්නවා. ඔය අදත් ලියුමක් එවල තිබුණේ. මට සචිනිත් එක්ක ටිකක් කතා කරන්න තිබුණා නම් තමයි හොඳ. නංගි එන්න නම් තව පැය 3-4ක් යයි මිස්. එච්චර වෙලා නම් මට ඉන්න බෑ. අපි මේක ගොඩින් බේරගමු. මං අපේ කෙල්ලට මේ ගැන තේරුම් කරලා දෙන්නම් කොනෝනා.
මූකට දාපෑම ජනිත මැඩම් ආවේ. ආ. කම්කරු දෙපාර්තමේන්තුවට ගියේ ඇයිද කියලා දැනගන්න. එයත් ඉතින් ඒගොල්ලන්ගේ මත්තක් නේ. අනේ නෑ. ඒ නෝනා නම් කතා කළේ සුපුන් මහත්තයා ගැන හොඳටම කලකිරිලා. ආ. නොමරේ කුතුන්න දීලා ගියා. ආවම කතා කරන්නයි කියලා. මොනව කතා කරන්නද අපේ අම්මා? කිව්වත් වගේ ඔන්නෙ කතා කරලා බැලුවොත් නරකද? තේරුමක් නෑ අපේ අම්මා. ඒගොල්ලෝ කියන්නේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකට දාපු ෆයිල් එක අයින් කරගන්න කියලා. මේ මන් දන්නේ නෑ මේවා කොහෙන් කොහොම කෙලවර වෙන ඒවාද කියලා. තේරුමක් නැති වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. සචින් ඇත්තේ කිසි වැරද්දක් නෑයි. එයා බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන සචි ෆැෂන් කියලා. ඉතින් ඒක කොහමද අපිට ප්‍රශ්නයක් වෙන්නේ? අර ලේබර් ඩිපාර්ට්මන්ට් බැලින්නේ මොකද උනේ? සචින්ල මට හම්බුනේ නැහැ. නමුත් ගෙදරයි කියන විදිහට එයා ඉන්නේ අපිත් එක්ක හරි කේන්ති. සීරියස් කේස් එකක් වෙයි අයියේ. කොහොම නමුත් එක සත පහක් වන්දි ගෙවන්නේ නැහැ. මට බැංකුවට යන්න තියෙනවා අයියේ. මං යනවා. මේ ඇත්තට අප්පච්චි. මොකද්ද මේ කරන විකාර වැඩවල තේරුම? කරපු විකාර වැඩින්ද තමයි අපිට අද හිට උසාවි ගන්න රස්තියව දෙන්න වෙන්නේ. ඔය කිව්වට උසාවි ගන්න රස්තිය අද වෙන්න උඩ සල්ලි තියෙනවා. මම අද දැක්කා අර බයිසිකල් එක රෙදි පොට්ටනිය බැඳගෙන හරි ඩෝබි කෙටි වගේ යනවා. අනේ ඇත්තට අප්පච්චි ඇයි අපි මේ වගේ හිඟන්නේකට ඔය තරම් බය වෙලා ඉන්නේ? ඕනේ. නොදන්න දේවල් වලට කතා නොකර ඉන්නවද? කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව පුතා කරපු වැඩ හින්දා තමයි මේ තේරුම්ම නැති ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා තියෙන්නේ. එතකොට අප්පච්චි හදන්නේ මේ මේ හැම කෙනෙකුටම වන්දි ගෙවන්නද? ඒක ඉතින් මුසාවේ දින්දු කරයි. මේ තියෙන්නේ පුතා කරපු අපංගක. බලන්න පුළුවන් නම් මේවා නැහැ කියලා ඔප්පු කරලා උසාවි යන මිනිසුලා කරලා පෙන්නන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.